අධ්‍යාපන මේක මතය පොඩි කාලේ ඉන්න ගියක් තිබෙන්නේ නැහැ. ඉස්කෝලේ අදින් දාගන්න සපත්තු දෙකක් තිබ්බ නැහැ. ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් ගහනවා නෝටිස් බෝඩ් එකේ උදාර සුදාර හැර ඉතිරි සියලු ළමයි සපත්තු දාගෙන ඉස්කෝලේ එන්න ඕන කියලා. එදා chance එකක් දුන්නා අපට සපත්තු දාන්න ඕනෙත් නැහැ කියලා. තාමත් මගේ සර් ඉන්නවා තාම මගෙත් එක්ක. පෙන්ෂන් විජලන් සර්. ප්‍රින්සිපල් සර්. තාමත් මගෙත් එක්ක ඉන්නවා මට ගොඩක් ආදරේ. එකන අපි බලන් දෙනවා. ඊට පස්සේ මහත්තයා මේ මට සාමාන්‍ය ඉස්කෝලේ හොඳට ඉගෙන ගන්න ඒ දවස්වල පුළුවන්. දක්ෂයි කියලා කියනවා. හරිද? ඊට පස්සේ මහත්තයා මේ ඕ ලෙවල් පාස් වෙනවා. ඕ ලෙවල් ඒ ලෙවල් කරගන්න විදිහක් නැහැ. සල්ලි ප්‍රශ්නයි. අපි දෙන්නට එදා ඉඳන්ම අවශ්‍යතාවය තිබ්බේ ගෙදර මේ අපේ ආර්ථිකය හදාගන්න. ඊට පස්සේ ගෙදර අම්මගෙන් තාත්තගෙන් යැපෙන්නේ නැතුව ජීවත් වෙන ක්‍රමයක් තමයි හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒ දවස්වල නම් හොඳම ලේසිම ක්‍රමය වුණේ හමුදාවට යන එක. ඇත්තනම රට වෙනුවෙන් ඒකට ඉස්සෙල්ලම මේ අපි වෙනුවෙන් හමුදාවට ගිහිල්ලා රට වෙනුවෙන් වැඩ කරා. ඒක ඇත්ත කතාව. එතකොට අවුරුදු 18යි. චූටිට කඩයක් පටන් ගත්තා. රුපියල් 75000ක් තමයි යොමු කරේ. ක්‍රීම් කැගත් බිස්කට් පෙට්ටිය 9ක් තිබුණා. අපි ගත්තේ කෑලි 3ක්. කෑලි 3ක් අරගෙන තමයි කඩේ පටන් ගත්තේ. ඒකෙමුත් අපි අඩු මිල එදා ඉඳන්ම මිනිස්සුන්ට සහනයක් තමයි කරේ. දෙන්න පුළුවන් ක්‍රීම් කැගත් බිස්කට් තුනක් ගත්ත එකමුත් අපි මිල අඩු කරා. රුපියල් 20ක් මිල කපලා තමයි දුන්නේ පළවෙනි දවසේ නම්. එහෙම මිල අඩු කරලා බිස්නස් එක චුට්ට චුට්ට වැඩි දියුණු කරගෙන මම ගත්තා. අතේ සල්ලි තිබුණේ නැහැ. පොලියට සල්ලි අරගෙන පොඩි ලොරියක් ගත්තා. නේ? ආ. පොලියට සල්ලි අරගෙන ලොරියක් අරගෙන මහත්තයා මං කොළඹ කොස් පැටෙව්වා. කොස් පොලොස්. නේ? ආ. ඒ කියන්නේ උදේ පටන් ගත්තම රෑ 12 1 වෙනකම් කොස් කඩනවා. කඩන්නෙත් අපි. ගහේන ගින්නෙත් අපි. එහෙම කරලා කොස් කඩලා කොළඹ අරන් ගියා කොස්. කොස් අරන් ගිහිල්ලා කොළඹ පිටකොටුවේ මොකද අපි කියන්නේ කැලෑමකට පිටකොටුවේ කැලෑමකට පිටකොටුවේ කැලෑමකට කොස් කැපුවා අපි දෙනවා. මමයි අයියා මගේ යාළුව සනත් තාමත් මාත් එක්ක ඉන්නේ. සනයි අපි තුන්දෙනා පිටකොටුවේ කොස් කැපුවා. කොහමද මාස 3-4ක් කපද්දී මං අසනීප වුණා. මහන්සි ගොඩක්. කියන්නේ දවස් 3ක් විතර එක දිගට කොස් කඩලා කොස් ඇදලා ලොරිය පාටවන් ගිහිල්ලා අපෝ කොළඹ බාලා කොළඹින් ඊට පස්සේ අපි මේ බිස්නස් අපේ හැල් වෙන ගොඩක්. අපෝ ගණන් ගන්න නැහැ. අපෙන් බඩු ගන්න නැහැ. කුණු කොල්ලේට බඩු ගන්න try කරනවා. ඊට පස්සේ දැන් එහෙම දීලා පාඩුනේ. පාඩු නිසා අපි දෙන්නම් පටන් ගත්තා. අපි තුන්දෙනා කපමු කෝස් කියලා කෝස් කැපුවා. කෝස් කපල විකුණුවා. ඊට පස්සේ ඒ බිස්නස් එකත් එච්චර සාර්ථක වුණේ නැහැ. අසාර්ථකත්වය තමයි ගොඩක් තිබුණේ. හැබැයි ඒක දෙයක් අපි හිතාගත්තා කොහොම හරි මේකෙන් ගොඩ යනවම තමයි කියලා. අපිත් ගොඩ යනවා මිනිස්සුන්ට සේවයක් කරනවම තමයි කියලා. මගේ යාළුවෙක් කියන උදාර ওই බිස්නස් එක නතර කරන්න. ඕක දැන් උඹ කවදා හරි අසනීප වුණොත් වයිෆ්ටවත් කාටවත් කරගෙන යන්න බෑනේ. ඒ නිසා හැමෝටම කරන්න පුළුවන් බිස්නස් එකකට බහිමු කියලා මගේ යාළුවා තමයි අදහස දෙන්න මට තල්දන මං කඩයක් ආපහු පටන් ගන්නවා. පොඩි ගානකින් පටන් ගන්නනේ. චූටි ගානකින් පොඩි කඩ කාමරයක් අරගෙන. ඒකෙන් මුත් මං පටන් ගත්ත දවසේ ඉඳන්ම චූටි ලාභයක් තියාගෙන තමයි බඩු විකුණුවේ. පොඩි ලාභයක් මට ලාභ වුණ නෑ ලොකුවට. එදා ඉඳන්ම හිතුවේ සාමාන්‍ය ලොකු තැන් වලට අපිට යන්න ඕනේ නෑ. පොඩි දෙයක් කරලා ජීවත් වෙන්න සල්ලි තිබ්බනම් ඇති. ඊට ලොකුවට හීන මැව්වේ නෑ. මේ අපේ කඩේ වැඩ කරන ඕන කෙනුන් අහලා බලන්න. මේ ස්ටෝස් එකෙන් බඩු පල්ලෙහාට අරන් යන්න වුණොත් ලොරියෙන් බඩු ලෝඩ් එකක් ගෙනාවත් අපි දෙන්න තමයි පටන් ගන්නෙ. බඩු බන්නේ සීනි මිටි උස්සන්න අපි. හරි. එහෙම කරලා අනවශ්‍ය මුදල් මේ වැය කිරීමක් කරන්න නැතුව මිනිස්සුන්ට දෙන්න පුළුවන් හැමදේම දෙනවා. අද වුණත් අද ගත්තොත් මගේ තමයි මිල අඩුම. ලංකාවේම අද මගේ මිල අඩුම. ඒ කියන්නේ සමහරු මෙහෙම දේවල් කරනවා. අයිටම් 10ක් මිල අඩු කරලා අනිත් අයිටම් වලින් අල්ලනවා අල්ලා බඩු විකුණනවා. මගේ එහෙම නැහැ. මේ කඩේ ගත්තොත් සියලුම දේවල් චූටිලා අපි 100%ක වගේ ගාණක් තමයි මට තියාගන්නේ. අනිත් ඔක්කොම ටික දෙනවා කස්ටමර්ට. ඒකමයි කරන්නේ. ඒ තියාගන්නේ කිමුත් අයියට මටයි මාසෙකට 52ක් පඩි අයින් කරනවා ලක්ෂයක්. ඒ ලක්ෂයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අනිත් ඔක්කොම පඩි ගෙවනවා. හරිද? සමහර වෙන්න මගේ ළඟ මගේ කඩේට සුදුසු නැහැ වැඩ කරන්න බෑ. හැබැයි අර ජොබ් එකක් නැහැ. ජොබ් එකක් නැතිනම් මම ජොබ් එකක් දෙනවා. ගොඩක් ඉන්නේ අපේ ගමේ කට්ටිය. ගමේ කට්ටියමයි ඉන්නේ. ගමේ ඔක්කොම 27ක් ඉන්නවා. 27ක්. ලොකු මුදල මේ බිල්ඩින් එකට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මේ බිල්ඩින් එකට ගෙවලා. හරිද? පඩි සේවක පඩි ගෙවලා. ඔක්කොම ඉවරනකොට අපි දෙන රුපියල් 50,000 ඉතිරි වෙනවා. 50,000 ලක්ෂයයි. ওই ලක්ෂෙන් තමයි අපි දෙන්න අම්මා තාත්තා බලාගෙන. අම්මා තාත්තා මම හමුදාවට යන්නේ අවුරුදු 18න්. මට අවුරුදු 33යි. 18 ඉඳන් අද 33 වෙනකන් අපේ අම්මා තාත්තා කුලී වැඩනේ කරේ. අද වෙනකන් කිසිම වැඩකට මම යමු නැහැ. අංක එක දෙමව්පියෝ. දෙමව්පියෝ හිටපු නිසා තමයි අද අපි මෙතන ඉන්නේ.
අපි මෙතන ඉන්නේ නිසා මගේ දෙමාපියෝ නිසා තමයි ගොඩක් මිනිස්සු මේ ලාබෙට බඩු ගන්නෙ. හරි. ඇත්තටම අපේ අම්මා හැමදාම කියපු කතාව තමයි මම තාමත් ගෙදර ගිහිල්ලා අම්මා ළඟ තමයි වාඩි වෙන්නේ. අම්මා තමයි මම රැකියට ගෙදර ගියත් දොර අරින්නේ. හරි. අම්මා බත් එක්ක ගෙන දෙන්නේ. වයිෆ් ආදරේ ගොඩක්. වයිෆ් ආදරේ කරත් වයිෆ්ට වඩා අම්මා ආදරේ. එයා මවුසෙන හතර ගහන ආයේ වෙන කියන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒ ආදරයට අපේ අම්මටත් අපි දෙන්න සලකන්නේ එහෙමයි. මොකද මං හැමදාම ගෙදර ගියාම අම්මා කියන්නේ අම්මට මං කියන අද පුදු අම්මා අම්මා මෙච්චර මං මේ සේල් කරලා තියෙනවා. කිව්වම අම්මා මට එක උපදෙසක් දෙනවා. පුතා උඹ හෙට බින්දුවටම වැටෙනවා. අම්මා දෙන උපදෙස මට. හෙට අනිවාර්යෙන් බින්දුවට වැටෙනවා. බින්දුවට වැටුණාට පස්සේ උඹ පිස්සෙක් වෙයිද කියලා අහනවා මගේ. එහෙම වෙනව නම් මං උඹ මගේ පුතෙක් නෙවෙයි. අනිවාර්යෙන් හෙට බින්දුවට වැටුණොත් බින්දුවේ ඉඳන් නැගිටින්න පුළුවන් නම් ඒක තමයි උඹේ දියුණුව. හැම තිස්සම ඔළුවේ තියාගන්න ඕන. අපි වැටුණට අපි හිතෙන් වැටෙන්නේ නැති වෙන්න ඕන. අපි වැටුණත් නැගිටින්න පුළුවන් දරුවෝ දෙන්න මට ඉන්න ඕන කියන එක තමයි අම්මගේ අදහස. ඒක නිසා මම කවමදාකවත් මේ බිස්නස් එක මොන ප්‍රශ්නයක් ආවත් මම බය නැහැ. අපි දෙන අපේ එකේ ගෙදර. අපි දෙන්නට මාත් අද වෙනකන් ගෙවල් දෙකක් නැහැ. කිසිම මම ළමයි දෙන්නේ නැහැ මල්ලේ ළමයි. ඉතින් එක ගෙදරම තමයි අපි හැමදාම ඉන්නේ. එක ගෙදර ළඟ කාමර දෙක අපි දෙන්නට ඕන. ඒ කියන්නේ එක ගෙදර හිටියා ළඟම කාමර දෙකක් දෙන්න ඕන. හරි එහෙම තමයි අපි දෙන්න ඉන්නේ. ඔව්. එතකොට ඔකේ. ඉන්න. එතකොට දැන් මේ විශ්වාසය පටන් ගන්නකොට ලොකු ගාණක් ඉන්වෙස්ට් කරන්න වෙනවනේ. ඈ? කොහොම ලොකු ගාණක් මේ මේ ලොකු බිස්නස් එකක් මේ මේ. ඔව්. කොහොමද මුදල් ගාගන්නේ? ඈ? මුදල් ගාගන්නේ කොහොමද? අන්න එතන ප්‍රශ්න තියෙන්නේ. ඔව් විවිධ කතා යනවනේ. ඔව්. මිනිස්සු එක එක කතා එක එක විදිහට කියනවා. හරිද? දැන් සාමාන්‍ය සරලව ගත්තොත් මහත්තයා කියයි නිදන් අරන් තියෙනවා. හොර සල්ලි අච්චු ගහලා තියෙනවා. නිදානයක් තියෙනවා මට. නිදානයක් ගත්ත කියමුකෝ. නිදානයක් ගත්තේ නැහැ. නිදානයක් හම්බ කරා. නිදානය තමයි ආදරණීය දෙමාපියෝ දෙන්නයි, ආදරණීය බිරිඳවරු දෙන්නයි, ආදරණීය සහෝදරයා. ඒක තමයි නිදානේ. ඒ නිදානේ හැම එක්කරණම තියෙනවා මහත්තයා. ඒක මැනේජ් කරගන්න දන්නේ නැතුව තමන්ගේ තමන්ගේ කියලා තමන්ට පුද්ගලික ආසාවල් පුද්ගලිකත්වය ගැන විතරක් හිතලා කරන මිනිසුන්ට නිදන් නැහැ මහත්තයා. නිදන් තියෙනවා නිදානේ තියෙන්නේ අපි එකතු වෙලා වැඩ කරන තැන තමයි. ඒක නිදානේ. මේකට වෙන කිසිම දෙයක් යොමු මේ මේ යෙදුවේ නැහැ. අපේ කැපකිරීම. මේ කැපකිරීමට සාමාන්‍ය මිනිසුන්ට තියෙන්නේ තනි පුද්ගලික කැපකිරීමක් විතරනේ. අපිට එක හා සමානවම වැඩ කරන්න පුළුවන් 6 දිනක් ඉන්නවා. 6 දිනක් ඉන්නවා. අපි දෙන්නා බිරින්දවරු දෙන්නා දෙමාපියෝ දෙන්නා 6 දෙනා. පඩි නැහැ. ටයිම් නැහැ. මොනවත් නැහැ. මේ 6 දෙනා වැඩ කරන්නේ එක්කෙනාට එක්කෙනා පස්සට යන්නේ. හැමෝම. අම්මට තාත්තට අපි දෙන්න තරම් වැඩ කරන්න බෑනේ. බැරුණාට ඒ දෙන්න දෙන උපදෙස් ටික. ඒක තමයි ලොකු නිදාන. අම්මගේ තාත්තගේ අපේ අම්මගේ විශේෂය. අපේ අම්මා ඉස්කෝලේ 3 මාසට ගිහිල්ලා දෙන්නේ. අම්මගේ නම කියන්න. ආ සුදුම ඩීඑම් සුදුමණිකා. අකුරුත් බෑ. අවුරුදු 57යි. 57යි. අකුරුත් බෑ. ලියන්න බෑ අපේ අම්මට. ඒනවනේ මේ ලෝකේ ඉන්න දක්ෂම කාන්තාව ගත්තොත් අපේ අම්මා. අපේ අම්මට තරම් අපේ අම්මා තරම් බුද්ධිමත් කවුරුත් නැහැ. මේකේ තව ඉන්න පුළුවන් හොඳට ඉගෙන ගත්ත කැම්පස් ගිහපු කට්ටිය ඉන්න පුළුවන්. නමුත් අපේ අම්මා තරම් බුද්ධිමත් නැහැ. අපේ අම්මා තමයි ජීවිතේ වෙන්නත් බෑ. ජීවිතේ අපේ අම්මා දෙන එච්චරම අපි දෙන්න සාර්ථක වෙන්න එකම නෑ මේකේ. ඒ තරම්ම වැදගත් අපේ අම්මගේ කියන හැම වචනයකම තියෙන්නේ මේ ඕන ජීවිතයකට වැඩදායි වචනයක්. අපේ අම්මා අනවශ්‍ය වචනයක් කතා කරන්නේ. අනවශ්‍ය කෙනෙක් එක්ක ඕපදූපයක් කියන්නේ මම අමුතු මේ ලෝකේ නෑ මේ කට්ටිය. ඒ වගේ දක්ෂයෝ නෑ. ඉතින් තාම අම්මා කියලා ලියන්න බෑ අපේ අම්මට ඒ වුණාට. අම්මා කියලා ලියන්න බෑ. දැනුම අතින් පහල බුද්ධිය අතින් ගොඩක් උඩ. ඒ කියන්නේ ඒකත් නෙවෙයි අපේ අම්මා බුද්ධිමතෙක්. ඒ බුද්ධියත් එක තමයි අපි අද මෙතන ඉන්නේ. වෙන කිසිම මේක මේක වෙන කිසිම රහසක් නැහැ. ඒ බුද්ධිය තමයි. ඒත් මගේ මේ මේ ඉන්න සේවක කියන්නේ මගේ සහෝදරයෝ. මගේ මේ කොල්ලෝ ටික මට වැඩ කරන්නේ නිකන් මේ මේ රාජකාරියකට ඇවිල්ලා වැඩ කරන විදිහ නෙවෙයි. ඔක්කොම නික වැඩ කරන්නේ. මේ ඉන්න කොල්ලෝ ටික සහෝදරයෝට කරන උදව්වක් වගේ. සහෝදරයෝට කරන උදව්වක් වගේ. ටයිම් නැහැ මේගොල්ලන්ට. මම මේ වෙලාවට වැඩ කරන්නේ. මට මේ වෙලාවට යන්න ඕනේ. එහෙම දේවල් නැහැ. හරිද? ඔක්කොම ටික කන්නේ අපේ ගෙදර ගිහිල්ලා. හරිද? තමරට අපේ තමර ළඟ මල්ලාගේ ඇඳුම් ටික හොදලා දෙන්නේ අපේ අම්මා. මගේ ගෝලෙන්ගේ. ඇඳුම් ටික හොදලා දෙනවා. ඉතින් ඒ ඒ කට්ටියත් එහෙම. ගෙදරට ගිය ගමන් වෙනනම් බොස්ගේ ගෙදරට යන්නේ නැහැ නේ ගෝලයා. යවන්නේ නැහැ නේ අත්තරම නේ. මගේ කොල්ලෝ ටික කෙලීම් යන්න මගේ කුස්සියට. ගිහලා බත් ටික කාලා එහෙම සතුටින් ඉන්නේ. හරිද? නැත්තුව නැත්නම් මගේ ගෝලයාට වෙනම කෑම එකයි. මට වෙනම කෑම එකයි ඉන්න බෑ.
මිල අඩු නැති බඩුවක් නෑ මහත්තයා. හැම එකම අඩුයි. සාමාන්‍ය මං කිව්වේ සාමාන්‍ය කඩේකට බඩු දානකොට 105කට අඩුවෙන් දාන්නේ 105ට අඩුවෙන් දාන්නේ කිරිපිටි වලට විතරයි. දැන් සාමාන්‍ය දන්නේ කෙනෙක් දන්නවා කිරිපිටි සාමාන්‍ය 105ට වඩා අඩුවෙන් දායි කියලා. ඒ හැර හැම එකම 105ට වඩා වැඩියෙන් තියෙනවානේ. මෙතන මහත්තයා අපි 105ක් අතේ තියාගෙන ඉතිරි ගාන කස්ටමර් දෙනවා. ඉතිරි ගාන කස්ටමර් දුන්නාට පස්සේ අපිට ඉතිරි වෙන සමහරට 1/2 වෙන්න පුළුවන්. ඒ 1/2 ඇති මහත්තයා ජීවත් වෙන්න. මේ බිස්නස් එක දුවන්න ඇති. හොඳටම ඇති. මේක ඉතිරි කරලා ඊළඟ පරම්පරාවටත් ඉතිරි කරලා මිනිස්සු ප්ලෑන් කරන්න එහෙමනේ. මගේ ළමයි. ඊට පස්සේ මගේ ළමයිගේ ළමයි. ගැන විතරයි හිතන්නේ. මේ මගේ ළමයි කියලා මේ බදුල්ල ඉන්න ළමයි ඔක්කොම ගැන හිතුවනම් ගොඩක් ලාභ වුණ නැහැ. අර තමන්ගේ ළමයිට ඉතිරි කරන ප්‍රමාණය වැඩි කරලා අනිත් ළමයිගේ දෙන්න තියෙන ඒවා නෙමෙයි ඇදලා දෙන්නේ මේ. එහෙම කරන්නේ නැහැ. එහෙම දෙන්නේ. මගේ ළමයා හා සමානයි මේ ලෝකෙ ඉන්න හැම දෙමාපියෙකුම ළමයි. අභියෝග කරන කෝණින් මොකද ඒකෙන් කියන්නේ? අභියෝගයක් නැහැ මහත්තයා. මේ ලංකාවේ අපේ බිස්නස් එකට අභියෝගයක් නැහැ. මේ අභියෝගයක් කරනව නම් කරන්න පුළුවන් මිල අඩුවට විකුණන එකනේ. ගොඩක් හොඳයිනේ මහත්තයා. හතුරු අපට. මම කියන්නේ තව එක්කෙනෙක් මට වඩා අඩුවට විකුණන්න. එතකොට තමයි මගේ ජයග්‍රහණය. මන් දිනනනේ එතකොට මහත්තයා. මේ ලංකාවේ මිනිස්සුන්ට මේ ඔක්කොම අම්මට අභියෝගයක් වෙනවා කියන්නේ. මන් දිනුන වෙලා කියන්නේ. අපි අපේ ටාගට් එකට ගිහිල්ලා අපි. ඒක ටාගට් එක. අපි මුලින්ම බලාපොරොත්තු අපි බැලුවේ මහත්තයා අඩුවට බඩු විකුණන්න ඕන. අඩුවට මිනිස්සුන්ට කන්න දෙන්න ඕන කියන තැන හිටියේ. ඒ කියන්නේ මම අඩුවට විකුණනවා මට වඩා කවුරු හරි අඩුවට විකුණනද මම නම කියලා යවන්නේ ඒ කඩේ යන්න පරිප්පු අඩු යන්න එතන පරිප්පු ගන්න මහත්තයා මගේ කස්ටමර් නෑ මන්නේ එහෙම අඩුවට තිබුද මං අනිවාර්යයෙන්ම කියනවා අර කඩේ අඩු කියලා දෙන්න අමාරුයි එහෙනම් අර මහත්තයාගෙන් ගන්න පරිප්පු එක ලාභයි කියලා කියන අපි දෙන්න සතුට මේක මේ හැමෝම එතකොට මේ බදුල්ලම අඩුවට බඩු විකුණනවා එතකොට ඒකෙන් තමයි මේක ලෝකෙට පෙන්වන්න පුළුවන් අපිට නේ දැන් අපි දෙන්න දැන් ඔබතුමා අපි දෙන්න ගැන මෙච්චර කියනවනම් රටරම කියන්න පුළුවන් ලංකාවේම බඩු අඩුවට තියෙන බදුල්ලේ තවත් තනතුරු බොහොමයක් දැනගන්න ඌව නිවුස් ක්ලබ් subscribe කරන්න.